Sherry? My natural age sketches are available here. Why are you talking about that? Oh. ඒ මට කිව්වේ නැතිනවා කියලා. එතකොට මට ඔයාගේ natural behavior බලන්න බැරි වෙනවා. අම්මට වර්තාව දෙන්නද? නෑ. මං කාටවත් කියන්නේ. සාමාන්‍යයෙන් wild animals ලා බලන්න යනකොට යන්නේ ඒගොල්ලන්ට පුළුවන් තරම් නොදැනෙන විදිහට. එහෙමනේ. ඒ කියන්නේ මේ කැලෑ සතු බලන්න ආපු ගමනද? මන් නිකමට ගොගෑන්ගේ රයිටින්ස් බැලුවා. ගොගෑන් තාහිටි දූපතට ආවේ ඇයි කියලා එයා ලියලා තියෙනවා. ගොගෑන්ට ඕන වුණාලු වනචාරියෙක් වෙලා ආට් කියන එක ප්‍රිමිටිව් තැනින් පටන් ගන්න. තරහ ගියා නේද? නෑ. කණන් ගන්න එපා. It's only a joke. ඇත්ත ජීවිතයේ තියරිස් වැඩක් නෑ ශරි. ඒකට තමයි මම කිව්වේ වනචාරිකම කියලා. මම ඔයාලට ඉන්සල්ට් කරන්න නෙමෙයිනේ. ඔයාලට කවදාවත් ජීවිතේ මොකද්ද කියලා හොයාගන්න වෙන්නේ නෑ ওই විදියට. කවුද කිව්වේ මම හොයනවා කියලා? I'm just living. Living my life. මට අතීත අදා ගන්න තිබුණා. මම කවුද කියලා දැනන් හිටියේ නැත්තම්. ආන්ටි ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක තේමිය. මට ඒකට කරන්න කිසිම දෙයක් නැහැ ශරී. එකම දේ මට පුළුවන් අම්මව මෙහෙට ගෙන්න ගන්න. ඒත් මං හිතන්නේ ඇයි කියලා. මං ජීවත් වෙන විදියට. එයා අමතක කරපු අතීතයේ විදියට. ආපහු ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඔය ගම වටේ යන්නේ මම ඉංග්‍රීසි පන්ති කරන්නේ නැහැ කියලා ගමේ හැට කියන්න නම් වහා මේක නවත්තන්න ඕන. මං රෝහණයට නම් කිව්වා. වෙන කාටවත් ඔවා කියන්න ගියේ නෑ. තමුලින් කඩේ ගොඩ ඉන්නෙත් නෑ. එනෙහෙකුට එන්න දෙන්නෙත් නෑ. ඉස්පිරිතාලේ ගාව ගේ පොඩ්ඩක් තියෙනවා බලන්න අලුතෙන් හදාපු එකක්. ඩුබායි ගිය කෙනෙක් හදලා තියෙන්නේ. ඒක කුලියට දෙනවා කියපු ඉඳන් මං ගියා පොඩ්ඩක් බලන්න. මේ වගේ නෙමෙයි එතන පහසුකම් හොඳයි. ගෙට මල්ලලා කකුසියේ තියෙනවා. වතුර පයිප්ප දාලා තියෙනවා. කාටද බැලුවේ? මහත්තයාට. ලොකු නෝන ආපු ලාගුණත් එතන නවතින්න පුළුවන්. ඇයි ජිනපල මාමට කරදරයක්ද මම මෙහි ඉන්නේ? මට කරදරයක් නෑ. මහත්තයාටනේ කරදරේ. නෑ. මට කිසිම කරදරයක් නෑ. නෝන නෝනවත් මේක මහත්තයාට තේරුමක් බේරුමක් කරලා කියලා දෙන්නකෝ. මං කිව්වර දෙන්නත් ඒ ගිහිල්ලා ගේ පොඩ්ඩක් බල්ලෙන්. එතකොට නෝනවත් නත් ඔය රෙඩ් හවුස් වල ඉන්න ඕනේ නැහැනේ. මම මෙහෙන් යනවා නම් යන්නේ තවත් මේ වගේම තැනකට. සමහර විට කටුමැටි ගහපු ගෙදරකට. පැදුරක් බිමේ ලාගෙන ඉන්න. නෝන රැට කැමටි උ කාලයන් ඉන්නේ. දැන් යසෝ එනවනු යන්. මොනවටද කඩ කැම කන්නේ? ඕන් නෑ අංකල්. මං දැන් යනවා. ගණන් ගන්න එපා. ඕකෝයි දවස් 3-4කට සැරයක් රිපීට් වෙන සංවාදයක්. අම්මලා කියන කතාව ඇත්ත. කසාදයක් බඳිනවා නම් වයස යන කලින් බඳින්න ඕන.
දරුවා හදනවා නම් උන් ගැන බලන්න වයසක් තියෙන්න බෑ. 60 පැනල හොට බිම වැටුණාට පස්සේ දරුවා හදන්න බෑනේ. ඉතින් වයසට යන්න කලින් කසාද බැඳ ගන්නු. කීව කීව ඉන්නේ. ඔය කිව්වේ. වෙන මොකද නැත්තම් කියන්නේ? චංචල. අම්මලා මට මනවාලියක් බලලා. කුඹුක් ගැටෙන්. මට වද කරනවා බලන්න යන් කියලා. හොඳයිනේ. ගිහින් බලලා හිතට ඇල්ලුවොත් කැමති වෙන්න. එහෙම කරන්න වෙනවද? තවත් මට වචනයක් දෙන්න නැත්තම්. මංගෙන් හිතන්නේ පාරෝහණයි. ඒක නිකන් වචනයක් විතරයි නම් මං ඒක දෙනවා. ඒත් ඒ වචනෙත් එක මට වෙනස් වෙන සිද්ධ වෙනවා. ඒක කවදාක්වත් වෙන්නේ නැහැ. මං කවදා හරි දීගක යනවා නම් යන්නේ මේ ඉන්න විදිහටමයි. ඒ හිඳ රෝහණයි වෙනත බලාගන්න. ඔය කියන කෙල්ල හොඳ ඇති. හිතට අල්ලුවොත් එක්කරන් එන්න. හිතේ හැටියට පවුලක් කන්න බැරි මේ ගමේ අර අනිත්‍යුන් වගේ. වැඩ ඇරිලා එනකොට බත් උයලා තියෙන. රෙදි ටික හොදලා දෙන. සද්දෙට හිනා වෙන්න ඇති. අම්මව බලා කියාගෙන ඉන්න. පොයට පන්සල් යන. වත්ත පහලට ගියා පුතේ. මෙයා හිටියා කියලා ඉතින් තර කෝට්ටක්වත් ගැටගෙන එකක් ඈ. මම්ම කරන්න එපේ. මේ දරුවන්ට ඒකක්වත් හදලා දුන්නද? නැතුව ඇති. එහෙම දෙයක්වත් කරන්න පුළුවන් නම් මෙයාට. මම යනවා නේද? උඹේ දරුවගේ හිතරි දෙන්නවත් මොනවත් කිව්වද? අනේ ආ බබා හිතරි දව ගන්න. මම නලව නලව හිටි. මං යනවා වැවට. මේ ගෙනි කූටකේ වැවට පයින් එපා බං. වැවේ යකාමට බයයි. අපි දෙන්නම එක જાතියනේ. එයා යකා මට යකා වැහිලා. දෙකම එකයි. මම මේ කැලේට ගහකොල්ට ආදරේ කරන්න නිකම්ම නෙමෙයි. ඒකට බයොලොජිකල් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මගේ චිත්තවලටත්. මම ඒක දන්නවා. ආන්ටි මට ඔයාගේ තාත්තා ගැන කිව්වා. ඇයි මට කිව්වේ නැත්තේ? ආන්ටි මට කිව්වේ දා මෙහෙ ආපු වෙලාව. අපිට හරියට කතා කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑනේ. නැත්තම් අම්මා කිව්වද මට කියන්න එපා කියලා? තේමිය, I am your friend, not your mother's. Please understand. මම සැක කරන්න එපා. මොන පිස්සුවද මේ? මං ආවේ ඔයාව බලන්න. මාව කවුරුවත් එව්වේ නැහැ. එම් කරා නම් මං එන්නෙත් නැහැ. හරි හරි. මං ඔයාව මෙහෙන් ඇදගෙන යන්න හදන්නේ නැහැ. මාව අදින්නත් බෑ. දැන් කොහොමදවත් බෑ. මට ඒක දැනෙනවා. තාත්තා වගේ කෙනෙක්ගේ වයිෆ් වෙලා ඉඳලා
එඩ්ඩින් වගේ කෙනෙක් අසාද බඳින්න අම්මා කොහොම හිතාදාගත්තද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. ඔයා හිතන්නේ ආන්ටි වගේ තාත්තා එක්ක සතුටින් හිටියා කියලා? නෑ තේමී. ආන්ටි මට කිලින් මුකුත් කිව්වේ නෑ. ඒත් මට දැනෙන විදිහට ඒක වුණත් එච්චර සක්සස්ෆුල් මැරේජ් ලයිෆ් එකක් නෙමෙයි. මට හිතා ගන්න පුළුවන්. මුලින්දලා මම්මගේ හිතේ තියෙන නැති කොළඹට පැන ගන්න. ලොකු ගෙයක්, වාහනයක්, ඉලෙක්ට්‍රික් බඩු, නාන කාමර. ඒ හිනේ තමයි ඉන්නේ ඇත්තේ. ඒකයි තාත්තා චිත්‍රන් දිනක නවත්තලා එඩ්වින් ගාවට වැඩට යන්නේ නැත්තේ. එහෙම උපකල්පන වලට යන්න එපා. சஞ்சலா 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 ஐயா பாவ ஹெருனே செரின் ஹிட்டு போயின்தது நான் அத்தனை மங்கடட்டே ஆண்டு கேல ஹெதுவே ශරින් ඇවිත් මාව බලන යන්න. මං හිතුවේ හෙට උදේම කැලේ යන්න. මේ දවස්වල මුවා යන්න පුළුවන්. පහෙන් දවස්නේ. නේද? ඔයත් එන්න. මාත් ඇරයත් එක්ක යන්න. එයා තාසත්තිනේ කැලේ බලන්න. එයා කැමති නෑ. එයා හෙට යනවා. ඉතින් ඉක්මනට සෙරින් ජොබ් එකක් කරනවනේ. නිවාඩුත් නැතුව ඇති. ඔයත් එන්න ගල්තලාවට. හත්ය තනින් යන්න. ඇයි? නිකන්. ඔයා එන්නම ඕන චංචලා. මට ඔයාලට වැදගත් දෙයක් තියෙනවා කියන්න. මොකද? හිත කියන්න. දැන් කියන්න. දැන් බෑ. හිත කියන්න. මෙහෙම කියන්න බෑ. එනව නේද? හරිනේ?